إن الحمد لله الحمد لله نحمده ونستعينه ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهد الله فلا مضل له ومن يضلله فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله على سيدنا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا أما بعد فقد قال الله تعالى في القرآن الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولنبلونكم بشيء من الخوف والجوع ونقص من الأموال والأنفس والثمرات وبشر الصابرين الذين إذا أصابتهم مصيبة قالوا إنا لله وإنا إليه راجعون صدق الله العليم සියලුම ප්‍රශංසා මුළු විශ්වයම මාව පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරී අල්ලාහ්කු සුබ්හානහු වතාලාට මැති වේවා. සලාතය හා සලාමය මුළු විශ්වයටම රහමතයක් ලෙසත් මුළු මිනිස් සංහතියටම යහමඟ පෙන්වීමටත් අල්ලාහ් රබ්බුල් ඉජ්ජත් ජල්ල ජලාලහු විසින් යවුන් ලැබූ අවසාන වක්තෘ මුහම්මදේ මුස්තෆා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන් හටත් ඔහුව පිළිපැද්දා වූ අනුගාමිකයන් වන සහාබාවරුන් තාබිඉන් වරුන් තබා තාබිඉන් වරුන් ඛයාමත් දින දක්වා පැමිණෙනා වූ මුස්ලිම් වල් මුම්මින් වල් සියල්ලන්ට මැති වේවා. ගෞරවනීය මුස්ලිම් සහෝදරවරුනි, අල්ලාහ් රබ්බුල් ඉజ్జත් ජල්ල ජලාලහු කිනම් දේවල් අපට අනකල් තිබෙනවාද, කිනම් දේවල් අපට හලාල් කර තිබෙනවාද, ඒ දේවල් පමණක් අපගේ ජීවිතය හා සම්බන්ධ කරගන්නා ලෙසත්, කිනම් දේවල් වලින් වැළකී සිටින ලෙස කියා තිබෙනවාද, අපට හරාම් කර තිබෙනවාද, පාපයන් ලෙස සඳහන් කර තිබෙනවාද, ඒ දේවල් වලින් සම්පූර්ණයෙන් වැළකී සිටින ලෙස මුලින්ම මාහට හා පසු ඔබහට මම උපදෙස් දෙන්නෙමි. ගෞරවනීය මුස්ලිම් සහෝදරවරුනි, අල්ලාහ් රබ්බුල් ඉజ్జත් ජල්ල ජලාලහු මේ ලෝකේ අපට සීමිත වූ ජීවිතයක් ලබා දීලා තියෙනවා. අපි මේ ලෝකයේ ජීවත් වන ජීවිතය කෙටි කාලීන වූ ජීවිතයක්, తాවකාලික වූ ජීවිතයක්. මේ ජීවිතයට අවසානයක් තියෙනවා කියන එක ඛුර්ආනයේ අල්ලාහ් පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ ජීවිතයට පසුව අපි එක්තරා ජීවිතයක් අපි මුහුණ දිය යුතුයි. මරණින් මතු ජීවිතය, ඒ ජීවිතය සදාකාලිකයි, එයට අවසානයක් නැහැ. එහි ජයග්‍රහණයත් සදාකාලිකයි, පරාජයත් සදාකාලිකයි කියන එක අල්ලාහ් ඛුර්ආනයේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. එස ගෞරවනීය සහෝදරවරුනි, යම්කිසි කෙනෙකුට මේ ලෝකයේ අනිත්‍ය වූ මේ ජීවිතයේ, සදාකාලික නැති తాවකාලික වූ මේ ජීවිතයේ එක්තරා ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒ ප්‍රශ්නයත් తాවකාලිකයි. හේතුව ඔහු ජීවත් වන ජීවිතයම తాවකාලිකයි. ඒ ජීවිතය තුළ ඔහු මූණපාන ප්‍රශ්නය, එමත් නැත්නම් කරදරයක්, එමත් නැත්නම් එක්තරා විදියක ගැටලුවක් නම් ඒ ගැටලුව, ප්‍රශ්නය, ඔව් විදින කරදරයේ දුක මේවත් සීමිතයි, මේවත් తాවකාලිකයි. කෙනෙකු මේ මරණින් මතු ජීවිතයේදී ඔහු කරදරවලට මුහුණ දුන්නා නම්, පරාජයක් ලැබුණා නම්, ප්‍රශ්නයට මුහුණ දුන්නා නම්, ඒ අවස්ථාවේදී ගෞරවනීය සහෝදරවරුනි, ඒ කරදරය, ප්‍රශ්නය, ඒක සදාන්තනිකයි කියන එක අල්ලාහ් ඛුර්ආනයේ සඳහන් කරලා තියෙනවා. එක තැනක නෙමෙයි, ස්ථානයන් කිහිපයකම සඳහන් කරලා තියෙනවා. අල්ලාහ් ඛුර්ආනයේ ස්වර්ගය ගැන සඳහන් කරන අවස්ථාවේදීත්, නිරය ගැන සඳහන් කරන අවස්ථාවේදීත්, අල්ලාහ් ඛාලිදීන ෆීහා අබදා, ඔවුන් එහි සදාතනිකයන්ව, සදාකාලීව ඔවුන් රැඳී සිටී කියන එක අල්ලාහ් පැහැදිලිවම මේ ස්ථානයන් දෙකෙහිදීම සඳහන් කරලා තියෙනවා. ඒ ස්වර්ගය තමයි, නිරේත් තමයි. එයිස ගෞරවනීය සහෝදරවරුනි, අපිට මේ ලෝකයේ ඇතිවන ප්‍රශ්න නෙමෙයි, මේ ලෝකයේ අපිට ඇතිවන ගැටලු නෙමෙයි, මේ ලෝකයේ අපිට ඇතිවන පරාජය නෙමෙයි,
ඇත්ත පරාජය සත්‍ය පරාජය නිත්‍ය පරාජය අපිට තියෙන්නේ මරණින් මතු ජීවිතයේදී එනිසා ඒක තමයි අපි සූදානම් විය යුත්තේ මේ ලෝකයේ යම් කෙනෙකුට ප්‍රශ්නයකට කරදරයකට මූණ දෙන්න සිදු වුණා නම් ඔහු කල යුත්තේ කුමක්ද ඔහු કોઈ ආකාරයෙන් එය විසඳා ගත යුතුයිද කියන එකත් අල්ලාහ පැහැදිලිවම කුරානයේ සඳහන් කරලා තියෙනවා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් තමන්ගේ හදීසයන් තුලත් පැහැදිලි කරලා තියෙනවා මේ ලෝකයේ මිනිසෙකුට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන් නෙමෙයි ගෞරවනීය සහෝදරවරුනි අල්ලාහ කුරානයේ ඇති වෙනවාමයි කියන එකත් සහතික කරලම ස්ථිර කරලම අල්ලාහ සුබ්හානහු වතාලා සඳහන් කරලා තියෙනවා අල්ලාහ කුරානයේ වල නබ්ලුවන්නකුම් අපි ඔබලාව පරීක්ෂණයට ලක් කරනවාම තමයි කියන එක අල්ලාහ ස්ථිර කරලා අනිවාර්යයෙන්ම අපි ඔබලාව පරීක්ෂණයට ලක් කරනවා තමයි එක එක කෙනාට එක එක જાතිය කරදර එක එක જાතිය ප්‍රශ්න ගෞරවනීය සහෝදරවරුනි සමහරුන්ට පොඩි පොඩි දේවලුත් ලොකු ප්‍රශ්න බවට පත් වෙනවා අල්ලාහ අනිවාර්යයෙන්ම කෙනෙකුව පරීක්ෂණයට ලක් කරනවාම තමයි එනිසා මේ හැම අවස්ථාවකදීම මිනිසෙකුට මේ ලෝකයේ ඇතිවන හැම තත්වයකදීම අවස්ථාවකදීම ඔහු තුල තිබිය යුත්තේ මෙවැනි ප්‍රශ්න ඇතිවන අවස්ථාවේදී ඔහු තුල ප්‍රධාන වශයෙන්ම තිබිය යුතු ප්‍රධානම ගුණාංගයක් තමයි සබර් කියන ඉවසීමේ ගතිගුණය ඉවසීම කියන එක අනිවාර්ය වූ දෙයක් ඉවසීම කියන එක ගෞරවනීය සහෝදරවරුනි අපෙන් එමත් නැත්නම් මිනිසුන්ගෙන් ඉතාමත්ම අඩු මට්ටමකින් පවතින ගුණාංගයක් තමයි ඉවසීම කියන එක කෙනෙකු මොකක් හරි දෙයක් කිව්වා නම් ඒක ඉවස ගන්න ශක්තිය තමන්ට නැහැ කෙනෙකු මොකක් හරි කරදරයකට මුහුණ දුන්නා නම් ඒ ඉවස ගැනීමේ ශක්තිය තමන් තුල නැහැ ගෞරවනීය සහෝදරවරුනි මේ ඉවසීම කියන එක ප්‍රධානම කරුණක් එසනම් අල්ලාහ් සුබ්හානහු වතාලා මේ ඉවසිලිවන්තයන් ගැන අල්ලාහ් කුරානයේ නොඑක් ආකාරයට සඳහන් කරලා තියෙනවා මේ ඉවසිලිවන්තයන්ගේ මහිමයන් ගැන ඉවසිලිවන්තයන්ට දෙනු ලබන්නා වූ ප්‍රතිඵලයන් ගැන ඔවුන්ගේ වාසස්ථානය පිළිබඳව අල්ලාහ් කුරානයේ නොඑක් ස්ථානයන් වල නොඑක් ආකාරයට සඳහන් කරලා තියෙනවා අල්ලාහ් එක තැනක වබෂිරිස් සාබිරින් මේ සාබිරින් වරුන්ගේ ඉවසිලිවන්තයන්ගේ ලැබුම් ගන්නා ස්ථානය ස්වර්ගය කියන එක සඳහන් කිරීම පිණිස අල්ලාහ් සුබ්හානහු වතාලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන්ව බලලා කියනවා නබි වරයාණනි ඔබ ඒ ඉවසිලිවන්තයන්ට කියන්න වබෂිර් ඔවුන්ට සුභාරංචි පවසන්න කියන්න ඔබලා ඉවසිලිවන්තව කටයුතු කරන්න නිත්‍ය වශයෙන්ම ස්වර්ගයේ ඔබලාට සූදානමින් තිබෙනවා කියන සුභාරංචිය ඔවුන්ට සඳහන් කරන්න හල්ත් යාසිර් රලියල්ලාහු අන්හු ඒ වගේම ඔහුගේ පවුලේ උදවිය නොඑක් ආකාරයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා ඒගොල්ලන්ට ඉස්ලාමයේ ආරම්භ කාලයේදී නොඑක් ආකාරයේ ප්‍රශ්නයන් ඒ හැම අවස්ථාවකම ඔවුන්ගේ ප්‍රශ්නයන් ඔවුන් විඳින කරදරයන් දුක බලපු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානම් සඳහන් කළේ ෆස්බිර් යා අහ්ල යාසිර් ඒ යාසිර්ගේ පවුලේ උදවිය ඔබලා ඉවසිලිමත්ව කටයුතු කරන්න ඉවසීමෙන් සිටින්න ඔබලාට ස්වර්ගයේ සූදානමින් තිබෙනවා කියන එක රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානම් යන එන අතර වාරයේදී සුභාරංචියක් ලෙස ඒ යාසිර්ගේ පවුල සඳහන් කරා ඒ වගේම හසරත් බිලාල් රලියල්ලාහු අන්හු තුමානන්ව එක එක ආකාරයේ නොඑක් ආකාරයේ කරදරවලට වේදනාවලට ලක් කරන අවස්ථාවේදී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් ඒ පැත්තෙන් ගියා නම් ඒ බිලාල් ඔබ ඉවසිලිවන්තව කටයුතු කරන්න අල්ලාහ් ඔබට ස්වර්ගය තබාති වෙනවා කියන සුභාරංචිය සඳහන් කරලා තියෙනවා එහෙනම් ගෞරවනීය සහෝදරවරුනි ඉවසීම කියන එක කවදාවත් ඒක අලාභවන්ත වූ දෙයක් නෙමෙයි ඉවසීමෙන් කටයුතු කිරීම අලාභවන්ත වූ දෙයක් නෙමෙයි අපිට ලාභදායි දෙයක් ඒ වගේම තවත් වෙනක අල්ලාහ් සුබ්හානහු වතාලා ඉන්නමා යුවෆස් සාබිරුන අජරහුම් බිගෛරි හිසාබ් ඉන්නමා යුවෆස් සාබිරුන අජරහුම් ඒ සාබිරින් වරුන් ඒ ඉවසිලිවන්තයන්ට අල්ලාහ් තාලා දෙනු ලබන ප්‍රතිඵලයන් බිගෛරි හිසාබ් ක ගණන් කරන්න බෑ ගණනය කරන්න බෑ ප්‍රමාණය සදහන් කරන්න බෑ අපේ මේ
කුඩා බුද්ධියට වැදෙන්නේ නැහැ ඒවා. අල්ලාහ් ඒ තරම් විශාල ප්‍රතිඵලයන් මේ ඉවසිලිවන්තයන්ට තබලා තියෙනවා. අල්ලාහ් කුරානයේ මේ ආයතේ ආරම්භ සඳහන් කරනවා بغير حساب ගණනයකින් තොරව අල්ලාහ් සුබ්හානහු වතාලා ප්‍රතිඵල ලබා දෙනවා. අල්ලාහ් සමහර අවස්ථාවන් වල අල්ලාහ් තාලාගේ ප්‍රතිඵලයන් සඳහන් කරන අවස්ථාවේදී අල්ලාහ් මේ තරම් ප්‍රතිඵලයන් අපි ලබා දෙනවා. එක සලාතයක් තනියම ඉටු කරනවාට වඩා ඉමාම් ජමාත්ව ඉටු කරා නම් ඔහුට 25 ගුණයක් අපි ඒ සලාතය කරා හා සමාන ප්‍රතිඵලයන් ලබා දෙනවා. මේ වගේ අල්ලාහ් සුබ්හානහු වතාලා සමහර ස්ථානයන් වල ගණනය සඳහන් කරලා තියෙනවා. සමහර ස්ථානයන් වල අල්ලාහ් සුබ්හානහු වතාලා ගණනය සඳහන් කරන්නේ නැතුව ප්‍රමාණයක් සඳහන් කරලා තියෙනවා. ගණන් බලංග බැරි ප්‍රමාණයක් අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරලා තියෙනවා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එක්තරා හදීසයක සඳහන් කරා කවුරුන් උදෑසන හෝ සවස් වරුවේ ලා ඉලාහා ඉල්ලල්ලාහ් අස්තග්ෆිරුල්ලාහ් අල්ලදී ලා ඉලාහා ඉල්ලා හුවල් හයියුල් ඛයූම් වඅතුබු ඉලෛක් استغفر الله الذي لا اله الا هو الحي القيوم واتوب اليه كلمه استغفاره මේ පාප ක්ෂමාව දිනකට උදෑසන හෝ සවස සිය වාරයක් ඔහු මේ استغفارය සනහන් කරා නම් දවසුවා නම් ඔහු මේ ලෝකයේ මුහුදේ තියෙන මුහුදු රැල්ලේ තියෙන පෙන කොයිතරම් ප්‍රමාණයක් තියවද ඒ තරම් ප්‍රමාණයක් පාපයන් කරලා තිබ්බත් ඒ පාපයන් ඔහුගෙන් සමාව කරනු ලබයි කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන් කරලා තියෙනවා. ගෞරවනීය සහෝදරවරුනි මෙතනදී පාප ක්ෂමාවේ ප්‍රමාණය සඳහන් කරන අවස්ථාවේදී ගණනයක් සඳහන් කරලා නැහැ. මෙක්ෂරක් 100ක් 200ක් 1000ක් 2000ක් කියලා නැත්නම් ලක්ෂයක් කෝටියක් කියලා කියලා නැහැ. මේ රැල්ලේ මුහුදු රැල්ලේ ඒක අපේ ලංකාවේ තියෙන මුහුදු රැල්ල නෙමෙයි මුළු ලෝකයේ තියෙන මේ විශාල මුහුදේ කොයි කොයි ස්ථානයන් වල රැල්ල ගන්නවද ඒ රැල්ලේ පෙන එකක්ද දෙකක්ද 1000ක්ද 2000ක්ද ලක්ෂයක්ද කෝටියක්ද අපිට ගණන් කරන්න බෑ. නමුත් ප්‍රමාණයක් කියන්න පුළුවන් ඒ තරම් ප්‍රමාණයක් පාප කරලා තිබත් අල්ලාහ් තාලා සමාව දබා දෙනවා. මෙහෙම ප්‍රමාණයන් සනාන් කරලා තියෙනවා. නමුත් අල්ලාහ් සුබ්හානහු වතාලා මේ ඉවසිලිවන්තයන් ගැන සඳහන් කරන විට අල්ලාහ් තාලාට ප්‍රමාණයක් සඳහන් කරන්න තිබ්බා. ගණනයක් සඳහන් කරන්න තිබ්බා. නමුත් අල්ලාහ් ගණනයක් සඳහන් කළෙත් නැහැ ප්‍රමාණයක් සඳහන් කළෙත් නැහැ بغير حساب ගණනයකින් තොරවම ඌට ප්‍රතිඵලයන් ලබා දෙනවා. ඒ කියන්නේ ඒක අල්ලාහ්ට විතරයි දන්නේ. අපි ඒවා ගණන් කරලා හෝ ප්‍රමාණයෙන් හෝ අපේ ඔළුවට වදින්නේ නැහැ. අල්ලාහ් තාලා කිව්වේ නැහැ මේ මුහුදේ තියෙන රැල්ලේ දෙනවල තරම් කියලා කිව්වේ නැහැ. මේ ගස්වල කොළවල තරම් කියලා කිව්වේ නැහැ. මේ 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 පොළවේ තියෙන පස්වල තරම් කියලා කිව්වේ නැහැ. بغير حساب. ඔන්න සහෝදරෝනි අල්ලාහ් ගණනයකින් තොරව අපිට ලබා දෙනවා. ඒ කියන්නේ මේකේ ගණන් අපිට බලන්න බෑ. ප්‍රමාණය අපේ ඔළුවට වදින්නේ නැහැ. ඒ තරම් ප්‍රමාණයක් ඉවසිලිවන්තයන්ට තියෙනවා. එහෙනම් ගෞරවනීය සහෝදරෝනි ඉවසීමෙන් කටයුතු කිරීම කොයිතරම් විශාල විශාල වාග්යක්ද. කෙනෙකුට ඉවසීම තියෙනවා නම් ඊට වඩා ලොකු වාග්යක් මේ ලෝකේ ඔහුට නැහැ. ඊට වඩා ලොකු ප්‍රතිඵලයක් අල්ලාහ් සුබ්හානහු වතාලා කුරානයේ සඳහන් කරලා තියෙනවා ඉන්නල්ලාහ මඅස්සාබිරින්. ගෞරවනීය සහෝදරෝනි ස්වර්ගය මේ ප්‍රතිඵලයන් එමත් නැත්නම් මේ කුසල් මේ හැම එකක් ලැබෙනවාටම වඩා විශාලම දායාදය තමයි ඉන්නල්ලාහ මඅස්සාබිරින්. අල්ලාහ් ඒ සාබිරින් වරුන් සමග සිටිනවා. ඒ ඉවසිලිවන්තයන් සමග අල්ලාහ් සිටිනවා. අලිමුන් සඳහන් කරනවා සමහරුන් කෙනෙකු බැන්නා නම් මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් ඉවසීමේ සීමාව පනිනවා. කොයිතරම් ඉවසන්නද අපිත් ඉවසනවා කියලා ඉවසීමට සීමාවක් තියෙන්න ඕනේනේ කියලා මේ වචනයන් සඳහන් කරලා ඔහු ඉවසීමේ සීමාව පනිනවා. ඒක හේතුවක් තමයි ගෞරවනීය සහෝදරවරුනි මම මේගොල්ලන් කියන්න මේ ප්‍රශ්න ඔක්කොම එන්න මේ කරදර එන්න මම කටවහගෙන හිටියා නම් මම අපහාසයකට ලක් වෙනවා. ඒගොල්ලන් හිතයි මට මොකුත් දන්නේ නැහැ කියලා හිතයි. මට මම බැරි කෙනෙක් කියලා හිතයි. මට මම බලහීනවන්තයෙක් කියලා හිතයි.
එනිසා මම ඉවසීමෙන් කටයුතු කරන්න හොඳ නැහැ කියලා සමහරු හිතනවා. ඒක මට නින්දාවක් කියලා හිතනවා. ගෞරවනීය සහෝදරෝනි කවදාවත් ඒක නින්දාවක් නෙමෙයි. හේතුව ඉවසීමෙන් යුතු අපි කටයුතු කළා නම් අල්ලාහ් ඒ පුද්ගලයා සමග සිටිනවා. අල්ලාහ්ගේ උදව්වේ පුද්ගලයාද තියෙනවා. කවදා අල්ලාහ් ඒක පුද්ගලයෙක් සමග සිටිනවාද ඒ පුද්ගලයා කවදාවත් නින්දාවට ලක් වෙන්නේ නැහැ. අල්ලාහ් අපිත් එක්ක ඉන්නකොට අල්ලාහ් කවදාවත් අපිව නින්දාවට ලක් කරන්නේ නැහැ. එසා ගෞරවනීය සහෝදරෝනි ඒව නින්දාවක් නෙමෙයි. ඉවසීමේ සීමාවක් නැහැ. එකම එක සීමාවයි තියෙන්නේ. ඒක එක්කෝ මේ ප්‍රශ්නය අපෙන් ඉවත් වනතුරු අපි සීමා ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් අපි මේ ප්‍රශ්නයෙන් ඉවත් වනතුරු මෞතය අපිට එනතුරු අපි ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතුයි. මේ දෙක තමයි ඉවසීමේ සීමාව. මේ හැරෙන්න ඉවසීමට සීමාවක් නැහැ. හේතුව අල්ලාහ් ඒ තරම් ලොකු දායාදයන් තබා තිබෙනවා. එසා ගෞරවනීය සහෝදරෝනි අපි ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත් දෙයක්. මේ ඉවසීම කියන එක ප්‍රධාන මාතෘකාවක් නිසා ඒක ගැන ආලිම් වරුන් කොරාණය හා සසඳලා මේ ඉවසීම කොටස් තුනකට බෙදලා තියෙනවා. ඉවසීම කොටස් තුනකට බෙදලා තියෙනවා. පළවෙනි එක තමයි අස්සබරු අලා තාඅ. අල්ලාහ් සුබ්හානහු වතාලාට අවනත වීමේ විශේෂයි. අල්ලාහ් තාලාට අවනත වීමේ විශේෂයි කෙනෙකු ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම. අල්ලාහ් අනකරලා තියෙන දෙයක් අපේ නැෆ්සය කියයි මේක කරන්න එපා දැන්. මේක තව වෙලාවක කරමු පස්සේ කරමු කියලා නැෆ්සය අපිට අනුබල දෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී නෑ මම මේක කරනවාම තමයි කියලා ඉවසීමෙන් යුතුව අපි ඒ දේ කරන එක අස්සමරු අලා තාඅ කියලා සනාන් කරලා කියලා. අද ඉබ්‍රාහීම අලයිස්සලාම් තුමාණන් අල්ලාහ් තාලාගේ අන පිට අන ඔහුට පහළ වෙන අවස්ථාවන් සෑම අවස්ථාවකදීම ඔහු මොකද්ද කරේ? වයිදි බතලා ඉබ්‍රාහීම රබ්බුහු බිකලිමාතින්. ඉබ්‍රාහීම ඉබ්‍රාහීම්ගේ පරමාධිපති ඉබ්‍රාහීම්ගේ රබ් නොඑක් විදියේ ප්‍රශ්නවලින් නොඑක් ආකාරයේ ගැටළු වලින් පරීක්ෂා කරන අවස්ථාවේදී ෆඅතම්මහුන්න ඒ සියලුම ප්‍රශ්නයන් ඒ සියලුම ගැටලු හත් ඉබ්‍රාහීම අලයිස්සලාම් තුමාණන් අලංකාර ලෙස ඉවසීමෙන් යුතුව කටයුතු කරමින් ඒවා පරිපූර්ණ කරා කියන එක පැහැදිලිවම කොරාණයේ සඳහන් කරලා තියෙනවා. අල්ලාහ් ආඩම්බරයෙන් සඳහන් කරලා තියෙනවා. අපිට එනවා වගේ ප්‍රශ්න නෙමෙයි ගෞරවනීය සහෝදරවරුනි. අද අපි හිතන්නේ ප්‍රශ්නයක් ආපු ගමන්ම අපේ ඔළුවේ වැඩ කරන්නේ අපේ කල්පනාව දුවන්නේ අපි මොන වැරද්දක් කරාටද මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ගෞරවනීය සහෝදරවරුනි අපි වැරද්දක් කළත් නැතත් ප්‍රශ්නේ එන්න පුළුවන්. අද ඉබ්‍රාහීම අලයිස්ලාම් කරපු වැරද්දක් නැහැ. ඉබ්‍රාහීම අලයිස්ලාම්ට තමන්ගේ දරුවවයි බිරිඳවයි ඒ කාන්තාරයේ නවත්තලා එන්න කියලා ඉබ්‍රාහීම අලයිස්ලාම් වැරදි කරාට දඬුවමක් නෙමෙයි. අල්ලාහ් පරීක්ෂා කළා. ඉවසීම කොයිතරම් තියනවද කියලා පරීක්ෂා කරා. ළමයාව කුර්බාන් කරන්න කියන්නේ කියලා අණ කරපු එක ඉබ්‍රාහීම අලයිස්ලාම් කරපු වැරද්දකට දීපු අණක් නෙමෙයි, විධානයක් නෙමෙයි. අල්ලාහ් පරීක්ෂා කළා. එදා ගෞරවනීය සහෝදරෝනි අපි හොඳ ආකාරයෙන් මේ ලෝකේ ජීවත් වුණත් අපි වැරදි කරත් අපිට පරීක්ෂණයන් කියන එක එනවම තමයි. ඒකෙන් අපිට බේරිලා යන්න බෑ. මේ හැම අවස්ථාවකදීම ඒක අල්ලාහ් තාලාගේ අණ නම් ඒක අපි පරිපූර්ණයෙන්ම ඉවසීමෙන් යුතුව කටයුතු කරමින් අපි ඒක පරිපූර්ණ කළ යුතුයි කියන එක අල්ලාහ් කොරාණයේ පැහැදිලිවම හරි ඉබ්‍රාහීම අලයිස්සලාම් තුමාණන්ගේ චරිතය මගින් අපිට උගන්වලා දීලා තියෙනවා. මේක තමයි අස්සබරු අලා තාඅ. දෙවෙනි දේ තමයි ගෞරවනීය සහෝදරවරුනි අස්සබරු අලල් මාසියා. පාපයන් කිරීමේදී ඒ පාපයට එරෙහිව අපි ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම. පාපයන් කිරීමට අවස්ථාවන් ඇතිවන අවස්ථාවේදී ගෞරවනීය සහෝදරවරුනි දැන් අපේ හිත කියයි අපේ නැෆ්සය කියයි ආ මේක කරපන් මේක කරන්න හොඳ අවස්ථාවක් කවුරුත් නැ බලන්න කවුරුත් නැ කියන්න මමයි මේ පාපයයි මට තනියම මේක හම්බ වෙච්ච අවස්ථාවක්. ගෞරවනීය සහෝදරවරුනි විශේෂයෙන් මගේ හිත මිතුරු තරුණ සහෝදරයිනි අපි මේකෙන් ඉතාමත්ම භයානක මේ වගේ පාපයන් වලින් අපි වැළකීලා සිටිය යුතුයි. ඉවසීම කියන එක මේ වගේ තත්වයන් වලදී ඉවසීම කියන එක වැදගත්ම දෙයක්. අපිට හොඳ අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. අපිට පාප කරන්න මුදල් ලැබෙන්න පුළුවන්. අපිට පාප කරන්න හොඳ තැනක් ලැබෙන්න පුළුවන්.
පාප කරන්න හොඳ අවස්ථාවක් ලැබෙන්න පුළුවන් කවුරුත් නැති වෙන්න පුළුවන් හිත කියයි මේක කරපන් කියලා කියයි ගෞරවනීය සහෝදරෝනි ඒ අවස්ථාවේදී අපේ නැස්සයට නැස්සේ එක කකුලකින් පාගලා අපි ඒක ඉවසීමෙන් යුතුව එයින් අපි වැළකුණා නම් ඊට වඩා ලොකු ප්‍රතිඵලයක් ඊට වඩා යහපත් වූ දෙයක් අල්ලාහ් මේ ලෝකේම ලබා දෙයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන් සඳහන් කළා කවුරුන් එක පාපයක් කිරීමේදී ඉවසීමෙන් යුතුව කටයුතු කරනවාද යුක්තිල්ලාහු ඛෛරම් මින් අල්ලාහ් ඊට වඩා යහපත් දෙයක් උට ලබා දෙයි ඊට වඩා යහපත් දෙයක් ලබා දෙයි එතන ගෞරවනීය සහෝදරෝනි අල්ලාහ් අපිව ආරක්ෂා කරන්න ඕනේ අපි මුස්ලිම් සමාජය ආරක්ෂා කරන්න ඕනේ ආරංචි වෙන ආරංචි නම් අපේ කනට මේක මුස්ලිම් සහෝදරවරුන් මුස්ලිම් තරුණ පිරිස් කරනවාද කියන එක ඒක විශ්වාස කරන්නත් බැරි තත්වයේ පාපයන් අද සිදුවෙමින් සිටිනවා සිදුවෙමින් තිබෙනවා ඒක කියන්න බෑ හුතුබාවල කියන්න බෑ බයාන්වල කියන්න බෑ ඒක මිනිස්සු ඉස්සරහා කියන්න බෑ ඒ තරම් භයානක පාපයන් අපේ මුස්ලිම් සමාජය තුල ගෞරවනීය සහෝදරෝනි විනා අද සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා අල්ලාහ් අපිව ආරක්ෂා කරන්න ඕනේ විවාහ කරපු අය විවාහ නොකරපු අය සියලුම දෙනා එක විදියෙ මේවට ඔක්කොම අපි දඬුවම් ලබන්න ඕනේ නේ අපි කොච්චර මේ ලෝකේ අපිට ඕන තරම් සෙල්ලම් කරන්න පුළුවන් කාම වුණත් රවට්ටන්න පුළුවන් කාගේ මූණට වුණත් නොපෙනෙන විදියට කාගේ ඇස් වලට වුණත් නොපෙනෙන විදියට අපිට හැසිරෙන්න පුළුවන් නමුත් අපිව බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවානේ ඔහුව අපිට අන්ධ කරන්න පුළුවන්ද ඔහුගෙන් අපිට මිදිලා පාපයක් කරන්න පුළුවන්ද ඔහුට නොදැනුවත්ව අපිට කටයුතු කරන්න පුළුවන්ද ගෞරවනීය සහෝදරනි අපි අල්ලාහ් ආරක්ෂා කරන්න ඕනේ මම ඉතාමත්ම පහත්ව ඉල්ලා සිටිනවා ගෞරවනීය සහෝදරෝනි පාපයන් කියන එක තමයි අද සමාජයේ ප්‍රශ්න ඇති වෙන්නටත් මේ පාපය තමයි වැදගත්ම කරුණ වන්නේ එකක් අල්ලාහ් තාලාගේ වේදනාව උඩ ඉඳලා එකපාරට පහළ වෙයි එහෙමත් නැත්නම් සමාජයේ තුලින් අල්ලාහ් තාලා වේදනාවන් ප්‍රශ්නයන් මතු කරයි අද අපි මුස්ලිම්වරයෙකු හැටියට මම එක පාපයක් කරනවා එක වැරැද්දක් කරනවා නමුත් අද සමාජය එක පින්නන්නේ කොහමද මේ පුද්ගලයා වැරදි කරා කියලා නෙමෙයි පින්නන්නේ මේ පුද්ගලයා කරපු වැරැද්ද කියලා නෙමෙයි පින්නන්නේ එක පත්තරේ වුණත් එහෙම තමයි ඒවා මීඩියාවල වුණත් එහෙම තමයි මාධ්‍ය තුලිනුත් එක පින්නන්නේ කොහමද මුස්ලිම් සමාජය කරපු වැරැද්දක් හැටියට තමයි ඒක පින්නන්නේ මුස්ලිම් කියන වචනය පාවිච්චි කරලා මේක පෙන්눔 කරනවා මේක අපි කරන්නේ මම කරන පාපය ඒකේ වැරද්ද මම විතරක් නෙමෙයි විඳින්නේ මගේ සමාජයටත් මගේ ඉස්ලාමයටත් මම ඒක කැලැල්ලක් ඇති කරනවා අපහාසයක් ඇති කරනවා එනිසා ගෞරවනීය සහෝදරෝනි අපි මේකෙන් මිදිලා ඉන්න ඕනේ අපි මේකෙන් ආරක්ෂා වෙන්න ඕනේ අපි කවදාවත් මට හෝ මගේ ආගමට මගේ අම්මා තාත්තට මගේ ගුරුවරුන්ට මම කවදාවත් අපහාසයක් ලබා දෙන විදියට කටයුතු කිරීමෙන් අපි හැම කෙනාම වැළකීලා සිටින්න ඕනේ. පාපයන් කරන අවස්ථාවේදී අපි ඉවසීමෙන් යුතුව ඒකෙන් අපි ගැලවිලා එන්න අපි පුරුදු වෙන්න ඕනේ. හජ් යූසුෆ් අලයිස්සලාම් තුමාණන්ට හැම අවස්ථාවක්ම ලැබුණා. කොරාණේ අල්ලාහ් පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. zinaයක වෙනුවෙන් දුරාචාරය සඳහා යූසුෆ් අලයිස්සලාම් තුමාණන් හොයලා ගියේ නෑ. යූසුෆ් අලයිසලාම් තුමාණන්ගේ කකුලේ යටට දුරාචාරය ආවා පාපය ආවා තමන්ව බලහත්කාරකම් කරා වැරද්දක් කරන්න තමන් බලහත්කාරකම් කරේ නැහැ තමන්ව බලහත්කාරකම් කරනු ලැබුවා මේ අවස්ථාවේදී හද යූසුෆ් අලයිසලාම් තුමාණන් අල්ලාහ්ට බය වෙලා අල්ලාහ් මාව බලාගෙන ඉන්නවා මොනවා කරත් අල්ලාහ් මාව බලාගෙන ඉන්නවා කියන්නේ ඒ හැඟීමෙන් කටයුතු කරා එතනින් ඔහු මිදුණා අල්ලාහ් ඔහු ආරක්ෂා කරා කොයිතරම් ගෞරවයට පත් කරාද ඊට වඩා යහපත් දෙයක් අල්ලාහ් මේ ලෝකෙම ලබා දුන්නා. ඔහුගේ ජීවිත කාලය තුල ගෞරවනීය සහෝදරනි විශාල ජයග්‍රහණයක් විශාල ගෞරවයක් ඔහුට ලබා දුන්නා. එයිසා ඒකෙනුත් අපි මේ ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. තුන්වෙනි දේ තමයි ගෞරවනීය සහෝදරනි අස්සබරු අලල් බලා ප්‍රශ්නයන් මම ආරම්භයේදී කිව්වා වගේ ප්‍රශ්නයන් කරදරේන අවස්ථාවන් වලදී අපි ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම
ගෞරවනීය සහෝදරෝනි මට නොඑක් ආකාරයේ අපි එක එක්කෙනාව ගත්තානම් මෙතන ඉන්න හැම එක්කෙනාටම යම් කිසි ආකාරයක කුඩා වෙන්න පුළුවන් ඒක වයසක කෙනෙක් වෙන්න පුළුවන් කරුණේ කෙනෙක් වෙන්න පුළුවන් හොඳ සල්ලි තියෙන කෙනෙක් වෙන්න පුළුවන් දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන් ගෞරවනීය සහෝදරෝනි උසස් පැලැන්තිය කෙනෙක් වෙන්න පුළුවන් පහත් කුලයක කෙනෙක් වෙන්න පුළුවන් ඒ අරබිලා වෙන්න පුළුවන් අජමිලා වෙන්න පුළුවන් උගතෙක් වෙන්න පුළුවන් නූගතෙක් වෙන්න පුළුවන් මේ හැම එක්කෙනාටම ප්‍රශ්න තියෙනවා ඒ එක එක්කෙනා එක එක ජාතියේ ප්‍රශ්න වලට මුහුණ දෙයි සමහරුන්ගේ ප්‍රශ්න අපි ඒක ඒ ප්‍රශ්න වුම් අපිට කියනකොට මෙහෙමත් ප්‍රශ්න තියෙනවාද කියලා පුදුම වෙන තරමේ ප්‍රශ්න වලට එක එක්කෙනා මුහුණ දෙනවා නෑ කියලා නෑ අල්ලා මේක කොරානයේ සඳහන් කරලා තියෙනවා වල නබ්ලුවන්නකුම් බිෂේ අපි එක එක ජාති අල්ලා එක එක ජාතියේ සඳහන් කරලා තියෙනවා විෂේ මිනල් ඛෞෆ් බයෙන් මිනල් ජූ කුසගින්නෙන් වනකසි මිනල් අම්වාල් වල් අන්ෆුස් තමන්ගේ ධනය නැතිවීම හිඟවීම තමන් සමග සිටින්නන්ගේ මරණය ඇතිවීම ඒ වගේම තමන්ගේ දේපල විනාශ වීම තමන්ගේ ව්‍යාපාරයේ අලාභ ඇතිවීම පවුලේ ප්‍රශ්න ඇතිවීම මේ වගේ නොඑක් ආකාරයේ ප්‍රශ්න වලින් අල්ලාහ් තාලා අපිව පරීක්ෂණයට ලක් කරනවාමයි කියන එක අල්ලාහ් කුරානයේ පැහැදිලි කරලා තියෙනවා මේ හැම අවස්ථාවකදීම කවුරුන් ඉවසීමෙන් යුතුව කටයුතු කරනවාද වබෂිරි සාබිරින් ඒ නබිවරයාණනි ඔහු ඔවුන්ට සුභාරංචි සඳහන් කරන්න ඉන්නමා යුවෆා සාබිරුන අජරහු බිගෛරි හිසාබ් ඉන්න අල්ලාහ මාස් සාබිරින් මේ වගේ අල්ලාහ් සුබ්හානහු වතාලා නොඑක් ආකාරයේ මේ පුද්ගලයන්ට මේ ඉවසිලිවන්තයන්ට අල්ලාහ් ප්‍රතිඵලයන් ලබා දීලා තියෙනවා අල්ලාහ් අපිත් එක්ක ඉන්නවා ඒ නිසා ගෞරවනීය සහෝදරෝනි මේ ඇතිවන ප්‍රශ්නයන් ඔක්කොම කෙටි කාලයකට ඇතිවන ප්‍රශ්නයන් අපි ඒක ඉවසන්න පුරුදු වෙන්න ඕනේ ඒවා අපි පොඩ්ඩක් ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ පවුලේ ඉවසීමෙන් යුතුව අපි පවුලේ වැඩ කටයුතු කරානම් අපේ පවුල තුල සාමකාමී තත්වයක් ඇති වෙන්න පුළුවන් අද ඉවසීම නැති එක තමයි හුඟක් පවුල් කඩා කප්පල් වෙන්න හේතුවක් වෙලා තියෙන්නේ ගෞරවනීය සහෝදරෝනි මුස්ලිම් කාසි වරුන්ගේ ඒ විනිශ්චය මණ්ඩලයට ගියා නම් තේරෙයි අද සතියකට මාසයකට කොයි තරම් දික්කසාද ඇති වෙනවාද පොඩි පොඩි ප්‍රශ්න ඉවසීමේ ගතිගුණ නැති නිසා ඒක දික්කසාදය දක්වා ඇති වෙන අවස්ථාවන් ඕන තරම් තියෙනවා අද මුස්ලිම් සමාජයන් තුල එතකොට ගෞරවනීය සහෝදරෝනි අපේ පෞල සාර්ථක වෙන්න ඕනේ නම් අපේ ජීවිතය සාර්ථක වෙන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම අපි ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න ඕනේ දෙවෙනි දේ ඉවසීමයි ඉන්න අල්ලාහ වස්තයිනු බිස්සබරි වස්සලා ඔබ අල්ලාහ් තාලා අල්ලාහ් තාලාගෙන් උදව් ඉල්ලනවා නම් කරුණු දෙකක් මගින් උදව් ඉල්ලන්න බිස්සබර් ඉවසීමෙන් ඉවසිලිවන්ත කටයුතු කිරීමෙන් අල්ලාහ් තාලාගෙන් උදව් ඉල්ලන්න වස්සලා ඒ වගේම ඉවසීමක් තියෙන්න ඕනේ ඒ වගේම සලාතේ යෙදීම තුලින් දුවා ඉල්ලීම තුලිනුත් අපේ ප්‍රශ්නයන් අපිට විසඳ ගන්න පුළුවන් එනිසා අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට ඇති වෙලා තියෙන ප්‍රශ්නයන් निराකරණය කළා අල්ලාහ් සුබ්හානහු වතාලා අපට වාග්යවන්තයෝ ජීවිතයක් ලබා දෙන මැන යා අල්ලාහ් අපගේ පෞසියල සමාකරන මැන යා අල්ලාහ් අපගේ දෙමව්පියන්ගේ පෞසියල සමාකරන මැන යා අල්ලාහ් අපගේ උස්තාද් වරුන්ගේ පෞසියල සමාකරන මැන යා අල්ලාහ් අපට ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න අපේ හිතට ධෛර්යයක් ලබා දෙනු මැන යා අල්ලාහ් අප කරපු වැරදි සියල්ලම සමා කරනු මැන යා අල්ලාහ් වැරැද්දෙන් තොර පාපයෙන් තොර ජීවිතයක් අපට කබූල් කරනු මැන යා අල්ලාහ් අපගේ දුආවන් සියල්ලක්ම පිළිගනු මැන යා අල්ලාහ් වාස් දුආවන් අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්